පෝෂණය පිළිබඳ තියෙන මූලික දැනුම. හරිද? පෝෂණය පිළිබඳ මූලික දැනුම. ඊළඟදී අපි ගොඩක් ඊට පස්සේ ආයේ පෝෂණය ගැන කතා කරනවා. මොනවද මේ nutritional supplements? එතකොට ශරීරයේ හැඩ වැඩ කරගන්න, ශක්ති සම්පන්න කරගන්න, පේශී වර්ධනයට එහෙම අවශ්‍ය කරන දේවල් මොනවාද? nutritional supplements මොනවද කියන එක ගැන අපි වෙනම lesson එක කතා කරමු. හරි? එතකොට අද lesson එකේ මෙච්චරයි අපිට වෙලාව තියෙන්නේ සහ කතා කළ යුතු වන්නේ අපි පැය දෙකක් විතර කතා කරා. ඔගොල්ලෝ බොහොම අමාරුවෙන් ඉවසීමෙන් අහගෙන හිටියා මම දන්නවා. ඉතින් අමාරුයි මෙහෙම අහගෙන ඉන්නේ. ඔයාට ඒක කාලේ යනවා තේරෙන්නේ නැති වෙන්නේ ඔයා මේකට ආස කරොත්. ඉතින් මම දන්නවා ඔයගොල්ලෝ ගොඩක් ආසයි ෆිසිකල් ෆිට්නස් නියුට්‍රිෂන් ගැන ඉගෙන ගන්න කියලා. ඉතින් ඒක ඒ ඉන්ට්‍රස්ට් එක තිබුණ නැත්නම් අපිට ඉන්න බෑ පන්ති. නැගිටලා යන්න හිතෙනවා. ඈනුන් යනවා. නිදිමත එනවා. බඩගිනිනවා. එපා වෙනවා. හරිද? ඉතින් ඒ නිසා අර පන්ති එක ලයිව් ක්ලාස් එකක් කරනවා වගේ නෙමෙයි. ඉතින් වාසි අවාසි දෙකම තියෙනවා. නේද? දැන් ඔයාට කුරු නුවර ක්ලාස් එකට එන්න ගියොත් එහෙම ඉතින් උදේ පාන්දර නැගිටගෙන ඉතින් බයික් එකේ හරි බස් එකේ හරි ඉතින් කොවිඩ් ආසේ ක්ලාස් එන්න එපා. දැන් මේකේ මොනවත් නැහැ. ඔයා ඉන්න තැනම ඉඳලා කරන්න පුළුවන්. ගුරුවරයා ශිෂ්‍යයා ළඟට එනවා නිකම්. දන්නේම නැතුව. හරි? නමුත් ඒක නෙමෙයි සාර්ථක ක්‍රමය. මොකද්ද? ශිෂ්‍යයා ගුරුවරයා හොයාගෙන එන එක තමයි ට්‍රැඩිෂනල් හොඳම ක්‍රමය ඉගෙන ගැනීමට සහ ඉගැන්වීමට තියෙන. ඉතින් දැන් ඒ නිසා ඒක ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ තාක්ෂණයත් එක්ක. ඉතින් දැන් තිස්ස මහරාමය, බෙලියත්ත, හරිද? අර පැත්තෙන් ත්‍රිකුණාමලේ, අනුරාධපුර පොළොන්නරුව, මේ පැත්තෙන් පුත්තල මහලාවත, හරිද? කොළඹ. ඉතින් රට වටේම කට්ටිය ඉන්නවා. මම රට වැඳ ඉන්නේ. හරිද? ඉතින් ඒ නිසා හරි ලේසි. ඉතින් දැන් බෙලියත්ත පැත්තේ ඉන්න කට්ටිය කොහෙද? කුරුණෑගල නුවර ක්ලාස් එන්නේ, තංගල්ලදිය නේද? ඉතින් මේක තමයි මාධ්‍ය. ඉතින් ඒ නිසා අපිට ලේසි කතා කරන් හැම දෙයක්ම. ඉතින් අර ගැටලු අඩුපාඩු තියෙන පුළුවන් හැම දෙයකම ප්‍රෝස් ඇන් කොන්ස් තියෙනවා. හොඳ සහ නරක තියෙනවා. රයිට්. ඉතින් දැන් ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් අහන්න දෙයක් මොන හරි දෙයක් කමෙන්ට් එකක් ඕනම දෙයක් දැන් ඔන්න ඔයාලට තියෙනවා කතා කරන්න. දැන් මම මයික් එක ඕෆ් කරනවා. දැන් ඔයාගේ මයික් ඔන් කරන්න. මොන හරි ප්‍රශ්නයක් තේරුම් නැති තැනක් වෙන මොන හරි දෙයක් තියෙනවා නම් අහන්න. යස් රයිට්. අද එතකොට විශේෂයෙන්ම කවුද? ඕකේ නදී. මොකද ඔයා ලෙසන් එකේ දිගටම හිටියද? තේරුණාද? එතකොට රිනුසා ඔයාට තේරුණාද සම්පූර්ණ ලෙසන් එක? මොකද තත්ත්වේ ඔගොල්ලෝනේ අද අලුතෙන් සම්බන්ධ වෙච්ච අය. එතකොට කෝ අපේ මිස්ටර් වල්පොල ඉන්නවද නැද්ද? ගිහිල්ලාද? ආ ඉන්නවා දුමින්ද. කෝ ඔයා මං දැක්කෙත් නැහැ දුමින්ද. දුමින්ද කැමරාව ඔන් කරන්න පුළුවන්ද? ඔය මයික් එක මම ඇහුවේ නදී සම්පූර්ණ ලෙසන් එකේ හිටියද? මුල් විනාඩි 5 හැර තේරුණාද ලෙසන් එක? රිනුසා වට පැහැදිලිද? තේරුණාද? මං ඉන්නවා ලෙසන් එක. ඕකේ. ඔව් තේරුණා. රයිට්. ඕකේ. රයිට්. මං හිතන්නේ ඔයා නදී මේ මං හිතන්නේ වෙන තව පාඩමාලා කරලා ඇතිනේ, ඉගෙනගෙන ඇතිනේ. තව මොන හරි අපේ විෂය සම්බන්ධයෙන් ඉගෙනගෙන ඇති නේද? මම මේ ඒරොබික් සුම්බා ඒ දේව තමයි ඉගෙනගෙන තියන්නේ. තියරි මුකුත් කරලා නැහැ. එන්වීකියු කරලා තියනවා. ෆිසිකල් ෆිට්නස් ට්‍රේනර්. ඔව්. ශාමෙන් සර්ටිෆයිඩ් පර්සනල් ට්‍රේනර් කෙනෙක් නින්දලා දෙන්නේ මල කෙලියයි. එතකොට මම හිතන්නේ ඔයා ඉගෙන ගන්න ඇත්තේ මේ කවුද අපේ මිස තිසර ජයසේකරගේ තිසර මහත්තයාගෙන් ඉගෙන ගත්තේ නියු පිෂ. LIFN එකේ nutrition LIFN එකෙන් තමයි ඉගෙන ගත්තේ. මිස්ටර් තිසරනේ කරන්නේ නියු පිෂ. එහෙම කියලා වෙනම වෙනම වෙන න්‍යූට්‍රිෂන් වලට. රයිට් රයිට් රයිට්. ඒක තමයි ඉතින් බාගෙට තමයි වැඩ වෙන්නේ. හරි කමන්නේ. රිනුසා what about you? You are okay with the lesson? තේරුණා සර්. yes yes I'm fine. ඔව් දැන් රිනුසා ගැන විශේෂයෙන් කියන්න ඕන. රිනුසා මගේ මේ වර්ක්ෂොප් එකට සහභාගී වෙච්ච ජිම් යූසර් කෙනෙක්. හරි.
ඉතින් එයාට ඔය පොඩි පොඩි